ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත දකුණු මුහුද ෂණිකව රළු වී තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවේ අගමැති සහ ඇමති සජිත් අතර සාකච්ඡා තව දුරටත් සාමනීර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ත්‍රස්ත සැකකරුවන් 11ක් පොලිස් දැලේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 18යි හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන්වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ෂණිකව රළු වී සුළඟේ වේගයේද ෂණිකව ඉහළයා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා දිවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බවයි गेंबुरु सह නොගෙඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තමයි මෙම නිවේදනය නිකුත් කළ තිබෙන්නේ. දිවෙනේ නිරත දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් සහ ගැඹුරු සහ නොගෙඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහිත තත්ත්වයන් සහ පැටි කිලෝමීටර් 70ක් 80ක් දක්වා තද සුළං සහිත තත්ත්වයන් ක්ෂණිකව ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එම මුහුදු ප්‍රදේශයන් ඉතාමත් රළු වෙන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළ තිබෙන්නේ. දීවර හා නාවික ප්‍රජාවන්ට මේ පිළිබඳ ඉතාම දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා විසිරුම දිස්ත්‍රික්කල අපදා කළමනාකරණ ඒකකයන් එක්කම දිවරංශයන් නාවික අංශයන් පොලිසිය සහ අනිකුත් පාර්ශවකරුවන් මේ පිළිබඳ දැනුවත් කළා තිබෙන්නේ ඒ අවශ්‍ය පණිවිඩයන් එම දිවරංශ වෙත ලබා දීම සඳහා අය පිළිබඳ අවධානය යොමු කරන්න 117 දුරකථන අංකයේ ඔස්සේ සියලුම දත්ත යවත්කලින වෙලාව පවතිනවා සියලු තොරතුරු සහ සේවාවන් සම්බන්ධීකරණය කරගෙන ඉන්න සඳහා භාෂාත්‍රිත්වයෙන්ම එහා සම්බන්ධ වෙ හැකි වෙනවා මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ අයිස් වැසි ඇද හැලී තිබෙනවා. පැය භාගයකට අධික කාලයක් මෙම අයිස් වැස්ස පැවති බවයි වාර්තා වන්නේ. මෑත කාලයේ එම ප්‍රදේශයට වැඩිම කාලයක් ඇද හැලුණු අයිස් වැස්ස මේ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී තිබෙනවා. වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ. ඉදිරි මැතිවරණය සඳහා සංධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු තිබෙනවා. එහිදී ජනාධිපති අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සාකච්ඡා නොවන බවද වාර්තා වනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නියෝජනය කරමින් අමාත්‍යවරුන් තිදෙනෙකු ආරාධනයක් නොමැතිව සහභාගී වීමට කටයුතු කෙරුණා. කෙසේ වෙතත් ඉතා සුහදව පැවති මෙම සාකච්ඡාවේදී තවදුරටත් තීරණය කර ඇත්තේ එම සඳහනිය පිළිබඳව ඉදිරියටත් සාකච්ඡා කර යුතු බවයි. ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී එම සාකච්ඡා තවදුරටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සාමනීර හිමිවරුන්ට පහර දුන් ගම්මැද්දේ චමින්ද ගලබඩෙහිවත් උටියා නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුඩා සාමනීර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඔහු මෙවන විට හොරෝපතාන පොලිසිය විසින් රඳවාගෙන සිටිනවා. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පහර දීම සිදු කළ තැනත්තා බවට දක්වමින් පුද්ගල ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින පුද්ගලයා වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ එම සිද්ධියට තමාගේ සම්බන්ධයක් නැති බවයි. තමන් මේ වන විට කටාර් රාජ්‍යයේ සේවයේ නිරත වන බවයි ඔහු එයින් කියා සිටියේ. ත්‍රස්ත සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරු මත අතරංගෝටගත් මොවුන් ජමාතේ මිල්ලතේ ඊබ්‍රහීම් සංවිධානයට අයත් වූවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
අම්පාර පොලිසිය මගින් මෙම ත්‍රස්ත සැකකරුවන් අතරංකුවට ගනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු මත සිදු කළ විමර්ශනවලට අනුවයි. දින 90ක රැඳවුම් නියෝග මත සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වනාලි ප්‍රහාරයකින් සයහවරදි දැරියක හා ඇගේ මිත්තණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අම්පාර සෝදකම ප්‍රදේශයේදී මෙම වනාලි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මිත්තණිය සහ මිනිබිරිය වෙළඳ සැලකට ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටිය දීපවයි පොලිසිය පවසන්නේ. මිනිබිරිය හයහැවිරිදි වී පසු අතර මිත්තණියගේ වයස අවුරුදු 54ක්. ඔවුන්ගේ මృత ශරීර අම්පාර රෝහලේ තැන්පත් කර තිබෙනවා. මේ අතර දබුල්ල කුරුණෑකල ප්‍රධාන මාර්ගයේ සිට වූ රියානතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදියක් ටිපරතේක ගැටිමිනුයි අනතුර සිදු වුණේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ හබරණ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් MW UPK බණ්ඩාර මහතායි. ඔහු එම පොලිස් ස්ථානයේ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයා වශයෙන් සේවය කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ටිපර රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර 1 මිල රුපියලකින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 137ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර 1 මිල රුපියල් 2කින්ද සුපිරි ඩීසල් ලීටර 1 මිල රුපියල් 2කින්ද අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. කෙසේ වුවද ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදු කර තිබෙනවා. පොළොන්නරුවට නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් අද සිට දහවණේට එක් කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා දහවණේට එක් කෙරෙන නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පුලතිසි නමින් නම් කර තිබෙනවා. එය අද පසුර 3:05ට කොළඹ කොටුවෙන් මංගල ගමන ආරම්භ කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පසුර 3:05ට කොළඹ කොටුවෙන් ගමන් ආරඹන දුම්රිය සවස 7:47ට පොළොන්නරුවට ළඟා වීමට නියමිතයි. පොළොන්නරුවෙන් අලියම 3:45ට ගමන් ආරඹන දුම්රිය පෙරවරු 9:08ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වනු ඇතී. මෙම ශීඝ්‍රගාමී දුම්රිය නවත්වනු ලබන්නේ පොල්ගහවෙල, කුරුණෑගල, මහව, කලාවැව, කැකිරාව, හබරණ හා හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල පමණි. මවගෙන් දරුවාට HIV වෛරසය බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය නුදුරේ දීම හිමිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ද සොයිසා කාන්තා රෝහලේ පැවති උත්සවයකට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සිව්මහල් විශේෂ මාතෘ ඒකකය ඉදිකිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. විශේෂ මාතෘ ඒකකය ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250ක්. වසර දෙකක කාලයක් තුළ මෙම රෝහලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජයේ රුපියල් මිලියන 590ක් වැය කර තිබෙනවා. ගිය වසරේදී ලෝක සෞඛ්‍ය දිනය සමරන්නට ආපු ඩොක්ටර් ටෙඩ්‍රෝස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කිව්වේ ලෝකයේ මුද්දම සෞඛ්‍ය සේවා වලින් එකක් තමයි ශ්‍රී ලංකාව කියලා මේ වෙනකොට. දැන් අපි බෝවන රෝග හැම අවුරුද්දෙම එකක් අපි තමුන්නාන්සලාගේ උදව් උපකාරයෙන් අපි නැති කරගත්තා. දැන් මේ ඊයේ පෙරේද මං හිටියේ නවදිල්ලියේ. එදා මට හම්බුණා සරම්ප රෝගයෙන් මිදීමේ මේ පස්වෙනි එක. තව මාස දෙකක් යනකොට මම 6 වෙනි එකත් හම්බ වෙනවා මම. මවගෙන් දරුවාට බෝ වෙන HIV රෝගයෙන් නිදහස් වීම. එතකොට 6ක්. ඉතින් අපිට තව දෙකක් තුනක් තමයි මේ රටේ පාලනය කරගන්නට තියෙන්නේ. විදුලි සම්බන්ධතා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලින්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලින්ගේ සංගමේ නිර්ධාරින් හා අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඔවුන්ගේ විදුලි බිල්පත් ගෙවීම සම්බන්ධයෙන්ද පහසු ක්‍රමවේදයක් සකසා දීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. එම සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක් වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලින්ගේ සංගමේ නිරතරින් මෙසේ අදහස් දැක්වුවා. ලංකාවේ ඉන්නව 116කට වැඩි ආබාධ සහිත පිරිස ඔවුන් පොදුවේ මුණපාන ගැටලු සහ විදුලි බල අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය වන සේවාවන් සම්බන්ධව අපි එතුමාත් එක්ක සාකච්ඡා කරා. ඒක ඇත්තටම හොඳ සාකච්ඡාවක්. සංඥා භාෂා පනතට සහයෝගය දක්වන්න එතුමා අපිට කැමතුණා. ඒ වගේම බිහිරි පුද්ගලයන්ට රියදුරු බත් බලා දීම පිළිබඳව අපි කතා කරා එතුමාත් එක්ක. එතුමා කිව්වා ඒ අදාළ අමාත්‍යාංශ වලට ඒව සම්බන්ධ කරන්නම් කියලා. ආබයි සත පුජ්‍යයන්ගේ පනත ආබයිතුන්ගේ පොදු ප්‍රශ්න තැන ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රශ්න සඳහා එතුමා අපිට සහයෝගය දෙනවා කියලා.
ජනතාවට තෝරා ගැනීමට තිබෙන්නේ එක් විකල්පයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එල්පීටී ප්‍රදේශයේ පැවති රැස්වීමකදී එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළා. महिंद्रपक्ष महत्यालाउल अरबुदा गोटाबी राजपक्ष महत्या नम कराट मेतिवर्ण व्यापार पुद देश व्यापार नायक महिंद्रपक्ष महत्या वेडपुर अपुटा सो महिंद्रपक्ष महत्या इनसा गोटाबी राजपक्ष महत्या जनाधिपति अपेक्ष कराट ताम देवनिया कला महिंद्रपक्ष महत्या उड़ी मत इलान जनता विमुक्ति पूर्ण पौगे काले पक्ष रसकना जाति जन बल वेगी उड़नगुआ जाति जन बल वेगी अपे अपेक्ष सनक सहोदर दें ස්ක්‍රීම ගමන අපි යමින් ඉන්නවා අපි හිතනවා අපේ රටේ ජනතාවට වසර 70කක මේ කටුක දේශපාලන අධ්‍යක්ෂක ජනතාවට දැන් වංචාවෙන් දූෂණයෙන් තොර රටක් හොයනවා නම් ඒ සඳහා එකම විකල්පය ඇතින එක තමයි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බල වේගය සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කරනවා සමන් දේවි පුද වරුණ 2019 යන තේමාවෙන් සංවිධානය කරන පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර පැවැත්වෙන්නේ ලබන 13 වනදායි එහි සියලු තොරතුරු සජීවීව ඔබ වෙත සමීප කිරීමට ITN මාධ්‍ය ජාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා පෙරහර මංගල්‍යය පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ නිමේෂ චමත් සංකල්ප සමන් දේවිපුත වරුණ සමගින් සුමන සමන් දෙවියන් වහන්සේගේ අඩවියේ සිට මේ මහා සංස්කෘතිය සම්බන්ධයෙන් සියලු තොරතුරු අපි ඔබට නිරන්තරයෙන් සමීප කරනවා. ඈත අතීතයේ පටන් මේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මනා කළමනාකරණයක් මනා සම්නිධාන ශක්තියක් අපිට දකින්නට හැකියාව තිබෙනවා. වේලාවේ මාතක ඉන්නවා රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමිය මාලනී ලකුපෝතාගම මහත්මිය. ඔබතුමගෙන් මම දැනගන්න කැමතියි පළමුවෙන්ම දිස්ත්‍රික් ලේකම්වරිය විදියට මොකද හිතන්නේ මේ ඓතිහාසික මහා පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන්. මයිදන්නේ ඉතාමත්ම වටිනා දෙයක් මේ රත්නපුරට මේ සමන් දේවාලය කියන එක ඓතිහාසික සමන් දේවාලයේ පෙරහැර මේ රටටම වටින දෙයක් රට නෙමෙයි ජාත්‍යන්තරයටම වටින දෙයක් හැටියට තමයි මම නම් සලකන්නේ ඒක අපේ ප්‍රදේශයටම තියෙන ඉතාමත්ම වටිනා අවස්ථාවක් ඒක නිසා හැමදෙනාම එකතු වෙලා මේක ඉතාමත්ම හොඳට පවත්වා ගැනීම අගය කරන්නට ඕන දෙයක් ඇරෙන්න මම දකිනවා මේ වගේ මාධ්‍ය ජාලයකින් මේ පිළිබඳව ජාත්‍යන්තරයේ දක්වා යන්නට තියෙන අවස්ථාවක් මේක. ඒකට හැම කෙනෙක්ම දකිනවා හැම කෙනෙක්ම දන්නවා ඓතිහාසික සමන් දේවාලයේ පෙරහැර මේ විදියට ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා. ඒකට හැමෝගෙම දායකත්වය ලබා දීමට උත්සාහ කරනවා. ඒ වගේම මේ පවතින තත්ත්වයත් එක්කලා කවුරුත් බලනවා මේ වගේ පෙරහැරකට ඒක නරඹලා ඒකේ ඒ වගේම සමන් දේවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ජනතාව ඕක බලාගෙනම ඉන්න දෙයක්. මේ සිදු කෙරෙන මනා කළමනාකරණය තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යභාරය මොකක්ද මේ කටයුතු මනා ලෙස සංවිධානය කරන්න. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැන් මේ ඓතිහාසික වැඩක් වෙනකොට ඉස්සර ඉඳලා රජ දවස් ඉඳලා මේවයි වගකීමක් පැවරිච්ච ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමයට එනකොට දිසාපති කාර්යාලයෙන් තමයි මේකේ මූලික සාකච්ඡාවල් කරලා ඒකේක ආයතන වලට ඒ වගකීම් බාරේ පවරන්නේ විශේෂයෙන්ම දේවාලයට වෙනවම රාජකාරී මණ්ඩලයක් හිටියට ඒ සෙසු කටයුතු සංඛ්‍යාවක් තියෙනවා ඒ වෙදී දිසාපතිවරයා අදාළ සියලුම දෙනාම කැඳවලා ඒකට අපේ නායක ස්වාමීන් වහන්සේ ශ්‍රීපාදේ ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති අපේ වෙංගමයේ ධම්මදින නායක ස්වාමීන් වහන්සේ වැඩම කරනවා ඒ වගේම බස් නායක නිලමෙතුමා පොලිසිය ආරක්ෂක අංශ ප්‍රදේශීය ලේකම්තුමා ඒ ආදී ඒ සියලුම අංශවලයි වෝටර් බෝඩ් එක ඒම හැම කෙනෙම කැඳවලා අපි සාකච්ඡා මූලික සාකච්ඡාව තියෙනවා බොහොම ස්තුතියි ඔබතුමීට අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා අපි සෝදානම් සමන්ගිර පේන මායමේ සිට සුමන සමන් දෙවියන්ගේ අඩවියේ සියලු තොරතුරු නිරන්තරයෙන් ඔබට අරගෙන එන්නට යලිත් පදාවක් සම්බන්තාවය ප්‍රවෘත්ති මැදිරියට ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා ඔබට සුබ දවසක් www.itnnews.lk